Senior geek show එකට හැමදාම නැත්තම් Chanux bro YouTube channel එකට අදත් අපේ geek යාළුවෝ ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔන්න ලෝකයේ අවසානෙට ශ්‍රී ලංකාවටත් Samsung Galaxy Note 20 Ultra smartphone එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලා දන්නවා මේ වෙනකොට Samsung Galaxy Note 20 සහ Note 20 Ultra කියලා phones දෙකක් තියෙනවා. අද අපි unbox කරන්න ලෑස්ති වෙන්නේ Note 20 Ultra එක. ඒ වගේම මේ ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරා. මේකෙදි specs වගේ දේවල් මම එතන mention කරපු හින්දා ආයෙත් ඔයාලගේ වෙලාව නාස්ති කරන්න නැහැ. මෙතන මේ දේවල් කතා කරලා මේකේ පහල link එක තියෙනවා. නැත්තම් Chanux Note 20 Ultra කියලා search කරලා ඔයාලගේ වීඩියෝ එක බලලා මේක බලන්න આવොත් unboxing experience එක මොන වගේද කියලා ඔයාලට කතා කරගන්න පුළුවන් වෙයි. ඉතින් ශ්‍රී ලංකාවේ මේක pre-order කරන්න හැකියාව ලැබුණා. මම genius.mobile.lk කියන website එකෙන් තමයි මේක මිලදී ගත්තේ. ඔයාලට මේකේ මිල ගණන් වගේ දේවල් බලා ගන්න ඕනේ නම් අදාළ genius.mobile.lk website එකට යන්න පුළුවන්. ඉතින් අතර මේ ගැන අපි කතා කරලා පස්සේ ගොඩක් අයට තිබුණු ප්‍රශ්නේ තමයි මේ ෆෝන් එක overprice. ගොඩක් මිල අධිකයි. සාමාන්‍ය මිනිස්සෙක් smartphone එකකට ගෙවන මුදලට වඩා ගොඩක් ලොකු ගාණක් ඔයා මේක මිලදී ගන්නකොට ගෙවන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ෆෝන් එකේම සමහර විට performance තියෙන OnePlus ලගේ ෆෝන් එකක් ඔයාලට ගොඩක් අඩු මුදලකට ශ්‍රී ලංකාවේදී ගන්න පුළුවන්. මම මේ ගැන කලින් කතා කරලා තියෙනවා. ඇත්තටම OnePlus ලගේ Note ෆෝන් එකත් මේ වෙනකොට මම ගාව තියෙනවා. මම වීඩියෝ එක ඉක්මනට අරගෙන එන්නම්. එතකොට මේකේ gaming focus කරලා තියෙනවා. ඔයාලට gaming වලටම වෙන් වෙච්ච ෆෝන් එක මීට වඩා අඩු මුදලකට ROG වගේ ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම premium ෆෝන් එකක් ඔයාලා හොයනවා නම් සමහර විට iPhone එක මේ ෆෝන් එකට වඩා මිල අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඊළඟ දේ තමයි ගොඩක් වෙලාවට Samsung ලගේ අවුරුද්දේ මුලදී ආපු Samsung Galaxy S20 Ultra වගේ ෆෝන් එකකට යනවා නම් සමහර විට මේ වෙනකොට මේකට වඩා මිල අඩු වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඔයා ස්පෙෂල් එක ෆීචර් එකක් ફોකස් කරලා ෆෝන් එකක් මිලදී ගන්නවා නම් සමහර විට ඔයාට වෙන ෆෝන් එකකට යන්නත් ඉඩ දෙනවා. කොහොම හරි අද අපි ඔන්න unbox කරලා බලන්න යන්නේ Samsung Galaxy Note 20 Ultra කියන ෆෝන් එක. ඔයාලා දන්නවා මේකට අලුත්ම Samsung ලගේ Samsung Galaxy Buds Live මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මුලින්ම Samsung Galaxy Buds දෙක ආවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ Buds Plus එක ආවා. මම මේ වෙනකොට පාවිච්චි කරන්නේ ඇත්තටම Plus එක. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි Note එකත් එක්ක මේ Live එක ආවේ. මේක අලුත්ම experience එකක් වෙයි. මොකද Buds එකයි Plus එකයි ගොඩක් දුරට සමාන වුණාට Live එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම අද වීඩියෝ එකේ වැදගත්ම දේ තමයි මේක බලන ඔයාට අලුත්ම අලුත් තාම පැකින්වත් කඩලා නැති Samsung Galaxy Buds දෙකක් නොමිලේ දින ගන්න අවස්ථාව හම්බ වෙනවා. වගේ ඕනම Android iPhone එකක් එක්ක මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක win කරන්නේ කොහොමද? අනිවාර්යෙන් Chanux Bro subscribe කරලා තියාගන්න YouTube එකේ. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක. ඒ වගේම මේකේ තව tips වගේ දේවල් win කරන හැටි මම Instagram එකේ දානවා. ඔයාලට පුළුවන් Instagram app එක download කරලා Chanux Bro කියලා search එකක් දාලා follow කරන්න. මේ වෙනකොට ලක්ෂ 2කටත් වැඩි ප්‍රමාණයක් මගෙත් එක්ක Instagram හරහත් එකතු වෙලා ඉන්නවා. එහෙනම් අද අපි බලමු Samsung Galaxy Note 20 Ultra smartphone එකේ unboxing experience එක මොන වගේද කියලා. ඉතින් පළවෙනි දේ තමයි අපි මේකේ label එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න කලින් මේකේ polythene එක සම්පූර්ණයෙන්ම අයින් කරගනිමු. ඕකේ බොක්ස් එකේ ඔයාලට පේනවා ඇති N20 කියලා තියෙනවා වගේම S Pen එක මෙතන feature කරලා තියෙනවා. Note 20 Ultra 5G. ඔයාලා දන්නවා මේ වෙනකොට හැම smartphone company එකක්ම වගේ තමන්ගේ flagship device එක 5G ready කියලා තමයි එළියට දාන්න ලෑස්ති වෙන්නේ. තාම ශ්‍රී ලංකාව වගේ රටවල් වල 5G නැති වුණත්. ඉතින් Samsung Galaxy Note 20 Ultra 5G කියලා මේකේ මේ විදිහට වටේම ගහලා තියෙනවා. ඒ වගේම මට පේනවා ඇති මෙතන මේකේ model එක ගහලා තියෙනවා වගේම Samsung Electronics Made in Vietnam. ඒ වගේම මේක මිස්ටික් බ්ලැක් කියන කලර් එක. ඔයාලා දන්නවා මේකේ කලර්ස් කීපයක් තියෙනවා. මම ඊගාව වීඩියෝස් වලින් අනිත් කලර්ස් උත් ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ROM එක මේකේ ස්ටෝරේජ් එක 256GB, මේකේ RAM එක 12GB කියලා මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේකට micro SD card එකක් ගහන්නත් පුළුවන්, extend කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මට නම් එච්චරම මේකේ ලොකුවට ස්ටෝරේජ් එක පාවිච්චි වෙන්නේ නැහැ. මොකද මම සාමාන්‍ය පාවිච්චි කරන ඇප්ස් ටික දාගන්න 128GB හොඳටම ප්‍රමාණවත්. කොහොම නමුත් වාව්, මෙන්න තියෙනවා ෆෝන් එක. මම දැනට ඒක එළියට ගන්නෙ නැහැ. අපිට මේකේ පේපර් වර්ක්ස් ටික මෙතන තියෙනවා. Samsung මෙතන තියෙනවා SIM removal tool එක සුපුරුදු විදිහටම. ඊට පස්සේ ඇතුලේ තියෙන පේපර් වර්ක් සිංහලෙන් තියෙනවා.
quick start guide එකක් තියෙනවා පහත් සඳහන් අවස්ථා සඳහා මෙම වගකීම්. එතකොට මේගොල්ලන්ගේ warranty card එක සම්පූර්ණයෙන්ම ඔන්න සිංහලෙන් අපිට මේ විදිහට ඇතුළත් කරලා තියෙනවා. මේ වෙනකොට වා ශ්‍රී ලංකාවෙන් මේක මිලදී ගත්තොත් හරි. ඔන්න හොඳම අවස්ථාව. දැන් තමයි අපි අපේ Samsung Galaxy Note 20 Ultra අලුත්ම ෆෝන් එක මේ විදිහට එළියට ගන්න. ඔබට පේනවාද මෙතන Samsung කියලා ගහලා තියෙනවා. Wow, camera setup එක. ඇත්තටම මේකේ වීඩියෝ එක මම කලින් අරගෙන ආවා. ඉතින් අලුත්ම එක මේ විදිහට ආයෙත් එළියට ගන්නකොට ආයෙත් ඒ experience එකම තමයි. ඉතින් කොච්චර මෙහෙම කරත් අපිට මේ experience එක ගන්න පුළුවන්. But when I met Samsung, I was designed and engineered by Samsung, manufactured in Vietnam. I was able to get a model number. If you have a phone, you can get a box. 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 ඊට පස්සේ ඔයාලා දන්නවා Samsung ලා මේ වෙනකොටත් fast charging support කරන විදිහට තමයි ෆෝන් එක නිර්මාණය කරලා තියෙන්නේ. අපිට super fast charging adapt එක මේ විදිහට හම්බ වෙලා තිනවා. ඒ වගේ මේක මේ විදිහට තමයි ශ්‍රී ලංකාවේ තියෙන විදිහට අපිට plug එකකට connect කරන්න පුළුවන් විදිහට හදලා තිනවා. ඊට පස්සේ USB type C cable එක බලන්න දෙයක් නැහැ. මේ වෙනකොට අපි smart phone එක අරන් බැලුවොත් ඔයාලට පේනවා මෙතන USB type C port එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට connect කරන්න පුළුවන් cable එක අපිට හම්බ වෙලා තිනවා. ගොඩක් smartphone companies මේ වෙනකොට earphone එකක් දෙන්න අදිමදි කරනවානේ. නමුත් මේකේ තියෙන price එකත් එක්ක sound by AKG Samsung AKG ලගේ බල ගන්නවන මේ වගේ earphone එකකුත් quality earphone එකකුත් හම්බ වෙනවා. මට මතකයි මේක දෙන්න ඇත්තටම පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ කියන්නේ Samsung Galaxy S10 එකේදී වගේ මට මතක. ඒකෙදී ඒගොල්ලෝ රුපියල් 20000ක් විතර මේක වටිනවා කියලා තමයි ඒ දවස්වල මාකට් කරේ. දැන් ඒක කොහොමද දන්නේ? box එකේ ආයේ මොකුත් නැහැ. හැබැයි මතකද ඔයාලට කලින් අපි smartphone වලදී අපිට හම්බෙනවා USB OTG adapt එකක්. නමුත් අපිට මේකෙදී OTG එක හම්බෙලා තිබුණේ නැහැ. මොකද දැන් මිනිස්සු OTG ටික ටික අයින් කරගෙන යනවා වෙන්නේ නැති. ඉතින් ඕක තමයි ඇත්තටම Samsung Galaxy Note 20 Ultra smartphone එකේ unboxing experience එක. ඉතින් මේ දේවල් තමයි අපිට මේක මිලදී ගන්නකොට හම්බ වෙන්නේ. ඉතින් වීඩියෝ එක ටිකක් දිග වෙන හින්දා මම කල්පනා කරා buds live එක අපි මේකෙදී unbox නොකර ඉන්න. අපි ඒකට වෙනම වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන යමු. මොකද buds වාට පේනවා ඇති කොයිතරම් වෙනස්ද කියලා. දැන් මේ තියෙන්නේ කලින් තිබුණු Galaxy buds දෙක. එතකොට මේක ඉතින් buds live එක සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට මම හිතන්නේ මේක ගැන අපිට දරනුවට කතා කරන්න දේවල් ඉස්සරහට තියෙනවා. කොහොම නමුත් වීඩියෝ එක අවසන් කරන කලින් මම හිතුවේ මේක සෙටප් කරන හැටිත් අපි බලලාම ඉමු. ඉතින් මං හිතන්නේ කෝකටත් අපි Samsung Galaxy Note 20 Ultra හම්බලා දින වයර්ක එළියට අරන් බලමු. ඔයාලට පේන හැටි මේකේ විශේෂත්වයක් තියෙනවා. ඇත්තට මම මේක මුලින්ම දැක්කේ ඔයාලට මතක ඇති මම Google Pixel phone එකක් unbox කරනකොට තමයි දෙපැත්තෙම USB type C තියෙන මේ වගේ කේබල් එකක් මුලින්ම මම දැක්කේ. එතකොට හේතුව තමයි charging adapter එක ගත්තොත් මෙතනත් තියෙන්නේ USB type C එකක්. ඔයාලට පේන හැටි මේ විදිහට මේ පැත්තෙත් තියෙන USB type C එකක්. ඒ වගේම අපි අනිත් පැත්තේ ගත්තත් ඒ පැත්තරත් තියෙන්නේ USB type C එක. ඉතින් ඇත්තටම මම හිතන්නේ මේක අපිට ටිකක් හොඳ දෙයක්. අපිට වගේම smartphone manufacture කරන අයටත්. මොකද ගොඩක් වෙලාවට මේ phones වල laptops වල port එක පොඩි කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි USB type C වලට මාරු වෙන එක. ඉතින් මේ වෙනකොට අපිට ඒකට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අනිත් වාසිය තමයි ගොඩක් වෙලාවට අපි Apple පරිගණකයක් පාවිච්චි කරත් එමත් නැත්නම් වෙනත් මේ වෙනකොට latestම පරිගණකයක් පාවිච්චි කරත් ඒගොල්ලන්ගේ Thunderbolt එක හෝ USB type C එක තමයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් එතකොට ඔයගාව අර standard ලොකු USB එකක් තිබුණොත් ඔයාලට හදිස්සියකට මේක ඔයාගේ phone එකකට එහෙම
නැත්නම් ලැප්ටොප් එකකට විශේෂයෙන්ම කනෙක්ට් කරගන්න අවස්ථාව නැති වෙනවා. ඉස්සරහට USB type C එක යුනිවර්සල් කරන්න හොඳ ස්ටෙප් එකක්. මේක නිකන් එක පැත්තක් USB type C කරපු එක පොඩි දෙයක් වුණාට ඔයාලට තේරෙනවා ඇති ස්මාර්ට්ෆෝන් ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රි එකට මේ පෝට් එක කොයිතරම් වැදගත් වෙනවද කියලා. ඉතින් ඔන්න අද අපි කතා කරා Samsung Galaxy Note 20 Ultra ගොඩක් මිල අධික ස්මාර්ට්ෆෝන් එකක්. ඒ වගේම මේකට ඕල්ටර්නේටිව් ෆෝන්ස් මොනවද? OnePlus තියෙනවා, ROG ෆෝන් එක තියෙනවා, S20 Ultra ෆෝන් එක තියෙනවා. ඒ වගේම ඕනෙම නම් ඔයාලට ආය Note එකට යන්නත් පුළුවන් කලින් Note එක. එහෙම නැත්නම් iPhone ගැන කතා කරන්න පුළුවන්. මේ වගේ comparison videos කීපයක් මම ඉස්සරහට ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් Samsung Galaxy Note 20 Ultra ෆෝන් එක ගැන ඔයා මොකද හිතන්නේ? ඉතින් මම කැමති අපි මේ features තියෙනවානේ, screen එක තියෙනවා, camera එක තියෙනවා, performance තියෙනවා සහ special features තියෙනවා, විශේෂයෙන්ම S Pen එක තියෙනවා. මේ video එකේදී මට කතා කරන්න වැඩි අවස්ථාවක් හම්බුනේ නැතිද? ගීසරේ Samsung Galaxy Note 10 Plus එකත් එක්ක බලනකොට මොකද හිතන්නේ? ලොකු improvement එකක් තියෙනවද? මෙච්චර ගාණක් දීලා මිලදී ගන්න එක worth? මං හිතන්නේ ඔයාලගෙන් තමයි පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ අපි මේ දේවල් කතා කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් මේ බඩ්ස් දෙක ඔයාලට තමයි දිනා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ. කරන්න තියෙන හැරිම ලේසි දෙයයි Chanux Bro subscribe කරන්න, ඒ වගේම Instagram එකේ Chanux Bro follow කරන්න. මේක win කරන්නේ කොහොමද කියලා මම ඉක්මනටම YouTube එකේ සහ මගේ Instagram එකේ post එකක් videos කීපයක් දානවා ready වෙලා ඉන්න. ඒ වගේම Samsung Galaxy M31 smartphone එකේ win මේ වෙනකොට තෝරලා තියෙනවා. ඒක වටත් ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එනවා කවුද වින් කරේ කියලා. අදත් සිංහල ගීක් ෂෝ එකත් එක්ක, එහෙමත් නැත්නම් Chanux Bro YouTube channel එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මොන හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අපි පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ සාකච්ඡා කරමු. ඊගව සිංහල ගීක් ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් ආවා. ඉක්මනට හම්බුනා.